පරමාර්ථ ධර්මයේ තුල යන කෙනාට සියල්ල සමපාත වෙනවා සමබර වෙනවා තේරුණාද ඒක සමබර කරගෙන යන එක නෙමෙයි සම්මුති මාර්ගයේ හෝ පරමාර්ථ මාර්ගයේ අපි වඩමින් යන එකක් නම් ඒක මම වඩනවා නම් ඒ තා මේ පරමාර්ථ ධර්මයේ වැඩෙන්නේ වැඩෙන්නේ මමනේ වඩන්නේ प्रश्न अम्मा निवंदे गेदर वेडी करेहमायसर मे मट तेरे उतन तमाइ गेदर तमाइ मे धर्मता अवबोध कर लसन तेन ගිහි ජීවිතය කියන්නේ නිවන් නිවන් මග ගිහි ජීවිතය කියන්නේ වෙන මොකුත් නෙමෙයි. තේරුණාද? අපිට ওই ටික නැහැ. ඒ කියන්නේ සාපේක්ෂක නැහැ. හොඳයි නරකයි කියන්නේ එකක් නැහැ. ලස්සනයි කැතයි කියන්නේ එකක් නැහැ. වටිනාකම් නොවටිනාකම් ඒ කියන්නේ හිත හිත ඉන්න ඒවා මනසින් දකින්න දේවල් නැහැ. නිතර නිතර අපේ හිත වෙනස් කරන අරමුණු එවුවා නැහැ. ඔය ලෝකේ හැම සම්පූර්ණෙන් තියෙන. ඉතින් මේක විදර්ශනාවක් කරගන්න තමුන්ගේ හිත ඇහැට දකින ලෝකේ ඒවා දකිනකොට හිත පෙරලෙන හැටි. කනට ශබ්දයක් එනකොට ඒක හිතට ඇවිල්ලා හිත පෙරලෙන හැටි. හිතට සතුටක් එන හැටි, හිතට දුකක් හැදෙන හැටි. මේක දැක දැක ඉන්න. යම් වෙලාවක් එනවා එතකොට හිත එහෙටත් නැති, මෙහෙටත් නැති, කොහෙටවත් නැති තැන. එතන හෙල්ලෙන්නේ නැති තැන. එතන වෙනස් වෙන්නේ නැති ධර්මතාවයක් තියෙන. එතන ශාන්ත සුවයක් තියෙන. එතන නිරෝධය තියෙන. එතන නිවීම තියෙන. ආ ඒ කියන්නේ දැන් මම මේ කාරණාව කිව්වේ වනගත වෙන්න ඕනි නෑ නිවන් දකින්න කියන එකට. දැන් අපි මෛත්‍රී බෝසතාණන් වහන්සේ නිවන් දකින්න කොහෙද? බුදු වෙන්නේ. මාලිගාවෙනේ. තේරෙනවද? කැලේට ගිහින් නෙමෙයි. තමුන් ඉන්න මාලිගාවේ බුදු වෙයි. සතියක විතර කාලයක් එළියට යයි හැබැයි මාලිගාවේ. ඒ කියන්නේ මොකක්ද ඒ කියන අදහස? ඒ ධර්මතා සියල්ලම ඒ තුල ඉඳලා වඩන්න පුළුවන්. ඉතින් අම්මා පරීක්ෂා කරන්න ඕනි මේ ඉන්න පරිසරයේවත් භෞතික ලෝකයේවත් නැත්තම් මේ සම්මුතියේවත් පරමාර්ථයවත් ආදී වශයෙන් නෙමෙයි. තමුන්ගේ හිත ගන්න තියාගන්න ඉස්සරහින් හිතේ පැත්තකට කරලා තියන්න. ඔබ පැත්තකින් හිත කියන්නේ ඔබට අයිත දෙයක් නෙමෙයි හරියට ඇහැ වගේ අපි ගොඩක් දෙනෙක් හිත කට්ටි හිතාගෙන ඉන්නවා හිතට සිතුවිලි එන එක තමයි මට තියෙන ප්‍රශ්නේ කියලා අම්මටත් තියෙන ලොකුම ප්‍රශ්නේ ඒක වෙන්නේ මගේ හිත කතා කරනවා නේද මගේ හිත මොනවද මුමුණනවා ඒක ප්‍රශ්නයක් නෙමෙයි එහෙමනම් අම්මට ප්‍රශ්නයක් වෙන්න ඕනි මගේ ඇහැට රූප පේනවා ඒක ප්‍රශ්නයක් වෙන්න බෑ මගේ කනට ශබ්ද ඇහෙනවනි ඇයි ඒක ප්‍රශ්නයක් නෝනි මගේ නහයට ගඳ සුවඳ දැනෙනවා ඇයි ඒක ප්‍රශ්නයක් නෝනි मगे दीवट रस धैन ऐ एक प्रश्न अण्डवनी मगे कायट स्पर्शे धैन ऐ एक प्रश्न अण्डवनी ऐ मगे हितट सित विलीन वितर प्रश्न अकुनी बुधहाम मे हाय मे कई अपे आयकरास दिव कायकिन हित मगे कर मगे मे पैत्यंती आगे मगे हिति निवंधक इंडिया मगे हिति अर आयत नटिके आई मे इंडिया बे मुखर හිතක් තියන්න ඕනේ ඒ පැත්තේ. ඒ කියන්නේ ඇහැට රූප පේනවනට මට අදාළ නැහැ. ඒ කරුමිට පේන එක. ශබ්ද ඇහුනට මට අදාළ නැහැ. ඒ ඇහෙන එක. ඇහෙන්න තිබ්බ ඇහුණා. සිතට සිතුවිල්ලක් එනකොට ඇයි අදාළ කරගන්නේ? අම්මා පිළිගන්නවා නම් මේ හිත මගේ නෙමෙයි. මේක ප්‍රවාහයක්. මේක එක දිගට ගලන ධර්මතාවයක්. හිතේ ස්වභාවයම සිතුවිලි එමයයි. හිතේ ස්වභාවයම ගැලීමයි කියන එක. එතකොට සිත අයින් කරනවා ආ ගලපන් කියලා බලාගෙන ඉන්න. ගඟක් ඉස්සරහට ගිහිල්ලා ඔබ මොකද කරන්නේ? ගඟ නවත්තනවා. පුළුවන් දෝක නවත්තන්න. මං අහන්නේ නවත්තන්න ඕනිද? ගඟට ගලන්න දෙන්න. අම්මා පැත්තක ඉඳන් ගඟේ ලස්සන බලාගෙන. එතකොට මේ සිතේ සිතුවිලි ප්‍රවාහය තුළ මාර ලස්සනේ ඔය. තමුන්ගේ කැතකම් කුණුකම් ජරාකම් මෙව්වත් ගහගෙන යනවා පේන. ලස්සන. ඇයි ලස්සන?
තමුන්ගේ හිතට දුකක් දැනෙනවද මගේ ජරාව ගහගෙන යනවා කියලා ගඟේ නෑ නේද සතුටක් නෙමෙයි දැනෙන්නේ හා ඒක ගහගෙන ගියානේ වොන් කියන ඒ වගේ සිතට එන හොඳ නරක සියල්ලටම එඬ දෙන්න තමුන්ගේ කරගන්න එපා සිත එලියෙන් තියාගන්න ආවා ඉවරයි දැක්කා ඉවරයි ඇහුණා ඉවරයි නේද දිත්තේ දිට මතන් කියේ සුතේ සුත මත මුතේ මුත මත යෝගි විඤ්ඤාතේ විඤ්ඤාත මත දැනුණා දැනුණා ඉවරයි මදුරුවෙක් කෑවා අම්මා ඕක දවස් ගාණක් සිහි කර කර හිටියොත් මදුරුව කාපු වේදනාව තියෙයි හැබැයි කෑවා කෑවා විතර නැත්නම් දැනුණා දැනුණා විතරයි කියලා මේ මොහොතින් ඒක අතහැරියොත් මදුරුවත් එක්ක ප්‍රශ්නයක්ද නැහැ මදුරුව කියන එක සිතුවිල්ලක් හැටියට නොගෙන ඉන්න ඒකට එහෙමම යන්න දෙන්න හිතට තරහ එයි වෙන්න ඕනේ තරහ ආපුවක දකින්න මට කේන්ති ගියානේ හා හැබැයි ඒකට ඇක්ෂන් එකක් ගන්නවද මට කේන්ති ගියා කියලා මං ගහන්න යනවද මට කේන්ති ගියා කියලා මං බයින්ඩ යනවද එහෙම මොකුත් කරන්නේ නැහැ කේන්ති ආපුවක දැනගන්න ඒ වගේම ආදරයක් ඇති වුණා ඉතින් ඇති වුණා එච්චර ආදරයක් ඇති වුණායි කියලා ඔකට රියැක්ෂන් දක්වන්න ගියොත් මං ආදරේ පෙන්වන්න ගියොත් ආදරේ දෙන්න ගියොත් මොකද වෙන්නේ ආය දිගින් දිගට සිතුවිලි හද හද යන ලෝකයක් හැදෙනවනේ අපි ඒක සිතටම බාර දීලා සිතට ආපු සිතුවිල්ලක් කියලා අතහැරලා දා තරහත් සිතුවිල්ලක් කියලා හිතලා අතහැරලා දා බුදුහාඳුර මොකද නිවන් මඟ කියලා කිව්වේ අතහරිනේ අතහැරලා දා අතහැරලා දා දැන් අම්මට gedara හොඳම තැනනේ මේද මේ මාර්ගේ වඩන්න මේකේ වෙනසක් දකින්න එපා දෙකම එකයි සම්මුති මාර්ගය පරමාර්ථ මාර්ගය වැඩේ තියෙන්නේ පරමාර්ථ ධර්මයේ පිළිබඳව කිසි සංකල්පයක් නැතුව සම්මුතිය තුළම හිටියොත් එimhe එයාට කවදාකවත් නිවන පැත්තට යොමු වීමක් නැහැ. සසර ක්‍රම වේදේ හෝමම කරගෙන යනවා. ඒ නිසා ඔබ හිතන්නේ මගේ පරමාර්ථේ මම සාක්ෂාත් කරගන්න. ඒක මෙහෙම ගන්නකො. සම්මුති ගමන මෙතනින් ගිහිල්ලා කුරුණෑගලෙන් ඉවර වෙනවා. පරමාර්ථ ගමන ගිහිල්ලා වෙලා කොළඹින් ඉවර නොවයි කියලා. බොහෝ දෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ ළඟ තැනට යන්න. කුරුණෑගල ෂෝ එහෙ තියෙනවනේ ඉතින් කඩ නේ ඔය හිතනේවා තියෙනවනේ කියලා හිත. හැබැයි ඇත්තටම හොඳම බඩු තියෙන්නේ කොහෙද? ඒ කොළඹම යන්න ඕනේ. ඒ වගේ. අනික ඔබ කොළඹට යනවා නම් කුරුණෑගලත් අහුවෙන්නේ නැද්ද? අහුවෙනවා. දෙන්නානේ කියන්නේ. ඒ නිසා පරමාර්ථ මාර්ගයේ ගමන් හැම මොහොතකම කරන්න තියෙන එක දෙයයි. හිත දිහා බලාගෙන ඉඳ හිතේ තියෙන කඩප්පුලිකම් කැතකම් පරණ තාලට නටනේ ඔක්කොම තියෙන. ඒවට කලබල වෙන්නේ නැතුව ඒ සිතන එක ඒ මොහොතට දකින්න අතහැරලා දාන්න. දැක්කා අතහැරියා. දැක්කා අතහැරියා. කාලයක් යනකොට මේ එන එකේ වේගය අඩු වෙනවා. සිතුවිලි එන එකේ වේගය අඩු වෙනවා. ඒත් අර ධර්මතාවයමයි ඉන්නේ. දැක්කා මගේ කරගන්නේ නැහැ රියැක්ෂන් ප්‍රතිචාර දක්වන්න යන්නේ නැහැ අතහැරලා දාන්න. ඊට පස්සේ ටික 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 වේගය අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා මොකද වෙන්නේ අම්මට ඉතාම සුපහැදිලිව අම්මගේ හිත බලා ගන්න පුළුවන්කම මේක තුනී වෙලා රොටි වඩලා තියෙනවා රොටියක් වඩාගෙන 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 යනකොට මොකද වෙන්නේ තුනී වෙනවනේ තවත් වැඩුවොත් මොකද වෙන්නේ උපරිම තුනී වෙනවනේ තවත් වැඩුවොත් තැන් තැන් වල රොටිය හිල් හැදෙනවා නේද නැද්ද වඩාගෙන වඩාගෙන උපරිම යනකොට තැන් තැන් වල සිදුරු හැදෙනානි ආන් ඒ වගේ ඔබේ හිතත් වඩාගෙන යනකොට ඔබට තේරෙවි යම් යම් මොහොතක ඔබ සිතුවිල්ලකින් තොරව හිටියානේ ඒ වෙලාවේ මොනව වුණාද මන් දන්නේ ආන් ඒ වගේ තැන අවසානයේ වෙන දේ තමයි මේ ස්වභාවයේ වැඩි වෙලා සිත පවතින ස්වභාවය නැති වෙනවා තේරුණාද ඊට පස්සේ හිත බොහෝසෙයින් නිරෝධය තුලම පවතිනවා හිතින් හිත දකින්න යන්න එපා ප්‍රශ්නයක් එතන. හිතට හිතෙන්න දෙන්න. ඔබ පැත්තක ඉන්න. ඒ කියන්නේ ඇස කන නාසය කය සිත කියන ඒවා හයම පැත්තකින් තියෙනවා. එකක්වත් මගේ නෙමෙයි. එකකටවත් මගේ වටිනාකමක් දීමක් හෝ වගකීමක් නැහැ පැත්තක. එතකොට කවුද මේ හත්වෙනියා? හයම පැත්තකින් තියෙ මම බලන්න එකෙක් ඉන්න බෑ. කවුද හත්වෙනියා? ඒ තමයි ප්‍රඥා ඇස කියලා එකක් අහලා තියෙනවා ප්‍රඥා ඉන්ද්‍රිය කියලා එකක් අහලා තියෙනවා ඉන්ද්‍රිය හතක් තියෙනවා හත් වෙනි එක තමයි පඤ්ඤා ඉන්ද්‍රිය කියලා කියන්නේ මේකෙන් බලන්න ධම්මානුපස්සනාවෙන් බලන්නේ චිත්ත හිත දිහා
දහම තුල පිහිටලා බලන්නේ හිත දිහා. තේරෙන හින්දු ආගමේ යෝගට කියනවා තර්ඩ් අයි කියලා. තෙවනි අසාර සමහර දෙවිවරුන්ගේ මෙතන එකක් තියෙන හැ ඒ ඒක. මේ ආයතන එකකටවත් අයිති නැති එකක් තියෙනවා. ඒකට සමස්තේම පේනවා. ආන් එහෙම. ඉතින් ඒ නිසා ජීවිතේ පරණ කතාවත් එක්ක අරගෙන සාපේක්ෂකව හරි කමන්නේ මේක දැක ගන්න බලන්න. පුළුවන් ඉක්මනටම ඔබ ඔබගේ නිදහස. මොකද ඔබ ඔබට මම කියලා දරණ තාක් තමයි මමට අදාළ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ. කය නඩත්තු කරන්න වෙනවා, ඔබට නඩත්තු කරන්න වෙනවා, මට නඩත්තු කරන්න. බුදුවරුන්ට නඩත්තු කරන්න වෙනවා. කයට වැළඳෙන රෝග සියල්ලම කාටත් වැළඳෙනවා. බුදුහාමුදුරන්ටත් වැළඳුණා. දරුණු රෝග ගොඩක් බුදුහාමුදුරන්ට තිබුණා. තද බල හිස එකක් වුණා, කොන් දෙකක් වුණා, තව ලේයර්සස් රෝගය තිබ්බා. ගොඩක් જાති තිබුණා. ඒවා ඔබටත් හැදෙන්න ඕනි ටික හැදෙයි. මම කියන්නේ ඒ හැම එකක් අස්සෙම ඔබේ ඔබ ඔබගේ හිත පරීක්ෂා කරා. කොයිතරම් මේක දැවෙනවද? කොයිතරම් මෙව්වත් එක හිත ගැටෙනවද? නැත්තම් කොයිතරම් මෙව්වත් එක හිත ඇලෙනවද? කොයිතරම් හිත මෙව්වට ඇලුම් කරනවද? මෙව්වා ඉල්ලනවද? ඉල්ලන ගානේ දෙනවට වඩා චුට්ටක් වැඩිපුර ඉල්ලන දිහා බලන් ඉන්නකො. ඊට පස්සේ ඔන්න වැඩිපුර ඉල්ලන. පීඩනේ වැඩි කරනවා. දැවිල්ල වැඩි කරනවා. ඒත් නොදී බලන් ඉන්නකො මොකද වෙන්නේ කියලා. ලස්සන જાති බලා ගන්න. සමහර දේවල් තියෙනවා එහෙම බලන් ඉන්නවනේ. තව සමහර දේවල් තියෙනවා කොච්චර හැම වෙලාවෙම හොරෙන් 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 දුවනවා නම් බලෙන් හරි දෙන්න ඕනි යාකේ. උදාහරණයක් ගන්නකො පුංචි දරුවෙක් උන් හරි ආසයිනේ සීනි කන්න. එතකොට මොකද කරන්නේ? හොරෙන් ගිහිල්ලා වඩ පිට බලලා අපි ඉස්සර කරපුවා කියන්නේ සීනි බෝතලේ ඇල්ල ටක් ගාලා සීනි ටික කටේ දාගෙන මාරු වෙනවා. මේක අහුණාට පස්සේ අම්මා මොකද කරන්නේ? මෙහෙ වරෙන් පුතේ වාඩි වියන් කිය. ආ සීනි හැන්දක් කවපන් කියලා සීනි හැන්දක් දෙන්න. කන. තව එකක් කන්න. දෙ. හැන්දි තුනක් දෙන්න. හතරක් දෙන්න. පහක් දෙනවා. ඊට පස්සේ දැන් නම් ඇති කියලා. පස්සේ කියනවා නෑ නෑ නෑ. කවපන් තව කවපන්. තව දෙන්න. සීනි හැන්දි 10ක් විතර දෙන්න. දැන් කඳුළුත් පයින්නවා. කෙඳිරික් ගෑවෙනවා. දැන් ඇති කියලා දැන් අඬනවා. නෑ නෑ කවපන් කියලා බෝතලෙම කවුවා. දැන් ඔබ කියන්නේ අර පොඩි එක ආයේ ජීවිතේට සීනි කන්නේද? නෑනේ. ඒ වගේ පුතේ සීනි ටිකක් කමු කිව්වම කෝ වෙන්නේ ඊට පස්සේ? ගෙදර ඉන්නේ නැතුව දුවනවා වෙනකොට. ආන් ඒ වගේ මේ හිතත් දමණය කරන ක්‍රම දෙකක් තියෙනවා. එක එක ක්‍රම තියෙනවා එක එක ඒවාට. සමහර දේවල් තියෙනවා කොයිතරම් ඉල්ලලා ඉල්ලලා ඉල්ල ඒ එපාම වෙන්නේ නැත්තම් එපාම වෙනකන් කව්වන්න. බොන මහතුරු එහෙම ඉන්නව නම් කොච්චර කරත් බේබදු ගොම නවත්ත ගන්න බැයි නම් මං කියන්නේ කාලක් නම් බොන්නේ දවසකට භාගෙ ගන්න එක. තේරෙනවද? ඒත් මදි වගේ නම් බෝතලයක් දෙකක් තුනක් එකවර බොන්න. දෙවෙනි දවසෙත් එහෙමම කරන්න, තුන්වෙනි දවසෙත් එහෙමම කරන්න. ඊට පස්සේ ඔන්න ඇතුළෙන්ම කියනවා. ඇතුළෙම හිත කියන්නේ. හිත අඬනවා. හිත තමුන්ටම සාප කර. තෝ මොකද්ද මේ කරන්නේ? ඒකල මොකද කරන්නේ? එදා නවත්තනවා 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 තරි ආයේ මචං බොමුද කියනකොට මිනිහා වාස්පු වෙනවා. කොහෙද දන්නේ? ආන් එතෙන් නේද? එක එක જાති කරන්න එක එක ක්‍රමවේද තියෙනවා. හැමදේම හිත පාලනය කිරීමෙන්ම කරන්න බෑ. පුළුවන් නම් කරන්න. සිගරට් බොන උන්දලටත් ඒ ටික තමයි කියන්නේ. එකක් බොනවා නම් මං කියන්නේ එකවර එකවර. පහක් හයක් බොන්න. බෑයි කියද්දි පවුවන්න. ඊට පස්සේ ඒ පිළිබඳව තියෙන ඇල්ම තියෙනවනේ, ආශාව තියෙනවනේ, උනන්දුව තියෙනවනේ, සියල්ලම අතුරු දහන් වෙලා යනවා. තේරෙනවා මේකේ ආස්වාදයකට වඩා තියෙන්නේ ආදීනවයක් කියලා. අනිත් හාමුදුරණන් කියන්නේ මේවා බොන්න නැතුව පාලනය කරගන්න කියලා කියනවා කියලා. අපි එහෙමනේ. ඒ බොන්න නැතුව පාලනය කරලා ඉවෙලා කවුරුවත් හැදිච්ච එකෙන් නැහැ. මට ඉන්නවනම් ගියා දෙන්න ඔබේ මෙයා බොන්නේ නැතුව නවත්තලා හිතින් නවත්තලා මෙහෙම වැඩ කරපු කෙනෙක් ඉති. මම කියනවා එයා හරිම පහසුවෙන් නැවත ඒ සිතුවිල්ල කන පිට ගන්නකොට පුද්ගලයා ආයෙ එතෙන්ද වැටෙනවා. අපි කියන්නේ සදාකාලයටම යම් දෙයකින් නිදහස් වෙන්න නැත්නම් අවබෝධ කරගන්න. තේරෙන්නේ නැති දේවල් මෙහෙම දරුණුවට තේරුම් කරලා දෙන්න අවශ්‍ය කරන්නේ.
ඉතින් ඇති මේ මේවා ගැන දිගට කතා කරන්න ඕනේ අම්මා මං කියන්නේ ඒකයි ගෙදර ඉඳලා හොඳට හිත බලන්න සිත බලාගෙන ඉන්න සිත කියනවට උත්තර දෙන්න යන්න එපා හිතේ ගැතකම් දකින්න හිතේ ලස්සනකම් දකින්න ඔක්කොම දකින්න හිතේ තරහ එනකොට දකින්න බාණ්ඩව දැම්මට කේන්ති ගිල්ලයි ඒ සිතුවිල්ල දැක්කට පස්සේ ඒ කේන්තියට ඔබ උත්තර බඳින්න යන්නේ කවුරු හරි වචනයක් කියනකොට කේන්ති ආවනම් කේන්ති ආපු වග දැකපු ගමන්ම ආයේ උත්තරයක් කියන්න යන්නේ නැහැ දන්නවා මං උත්තර කියන එක වැරදි කියලා පැහැදිලි මේක නොදකින තාක්කල් මොකද වෙන්නේ එහෙන් කටින් වචනයක් මෙහෙට දානවා ඔබට ඔබ කණෙන් අහගන්නවා කණෙන් නවත්තගත්තේ නැහැ වැඩේ හිතට දානවා හිතට දාලා සිතනවා සිතලා මේක කියපන් කියලා කටට බාර දෙනවා කට ඒක කියනවා කියන එක අහන්නේ කටකින්ද කණෙන්ද කණෙන් කටින් කියන්නේ අහන්නේ කණෙන් කණෙන් අහලා ඒ මිනිහත් මොකද කරන්නේ ඒ ගොංකමම කරනවා මොකද්ද එයත් ඒ වචනේ කණෙන් අරගෙන ඔළුවට දාලා හිතනවා ඒකලා වචන ටිකක් සකස් කරනවා කටට බාර දෙනවා කියපන් කියලා කටින් කියන මේක නවතීද කවදාවත් නැහැ මෙයා යාට කියනවා යා මෙයාට කවදාවත් නවතිනවද නවත්ත ගන්නෙ කොහෙන්ද එක්කෙනෙක් ප්‍රඥාවන්ත වෙන්න ඕනේ ඒක දැනගෙන නවත්තලා දාන්න ප්‍රඥාවන්ත මිනිසයා දකිනවා මගේ අකුසලයකට මගේ කනට මේවා වැටෙන්නේ ඇහෙන්නේ මම මේවට උත්තර බඳින්න යන්නේ නැහැ හේතුව මම බුද්ධ ශ්‍රාවකේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මේවට ප්‍රතිචාර නොදක්විය යුතුයි කියලා එයා උත්තර නොබැඳ ඉන්නකොට අරයට කතා කරන්න දේවල් තියෙනවද නැහැ එයාත් නිකම්ම කඩ වහගන්න ඇයි ඒ එයාට උත්තර දෙන්න දෙයක් නැහැ එයාට කියන්න දෙන හරිය කිව්වා එච්චර ඉවර ආ ඒකට කාරි නැ පින් ඕනේ නැ දන් දුන්නන්නේ සුවපත් වෙන්නේ දුක් නිරෝධී සිරු නිවන් සම්පත්තිය